ගාල්ලේ පිහිටි උසස් තාක්ෂණ ආයතනයක විදුලි ඉංජිනේරු අංශයේ තෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි අවුරුදු 23ක් වයසැති ශිෂ්‍යාවකට ලැබුදුව වෛද්‍යපීඨ නිල නිවාස ගේට්ටුව අසලදී පුද්ගලයෙකු පසුගිය 21 වනදා පිහියෙන් එන තිබෙනවා. ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ සිසුවිය මේ වන විට කරාපිටියේ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මොනරාගල තනමල්විල ප්‍රදේශයේ පදිංචිකාරණියක් වන සිසුවියගේ පියා පවසන්නේ පිහි ඇනුම සිදු කළ පුද්ගලයා මීට පෙර හත්වතාවක් සිය දියණියට මරණීය තර්ජනය කර ඇති බවත් ඒ පිළිබඳ අවස්ථා කිහිපයකදී තනමල්විල පොලිසියට පැමිණිලි කළ බවයි. නමුත් තනමල්විල පොලිසිය ඒ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් සිදු නොකළ බවටයි ඔහු චෝදනා කරන්නේ. සිසුවියගේ පියාද පොලිස් නිලධාරියෙක්. ප්‍රහාරය සිදු කළ පුද්ගලයා තුවාල සිදු කළ පිහියද සමග ඡායාරූපගෙන ඒවා සමාජ මාධ්‍යවලට මුදාහැර ඇති බවද සිසුවියගේ පියා සඳහන් කරනවා. මරණ බවට තර්ජනය කිරීම සහ උසස් තාක්ෂණ ආයතනයට යන්න දෙන්නේ නැහැ. ගියොත් එතෙන්දී මරණවා කියලා කියවීම සම්බන්ධයෙන් මම පොලිසියට පැමිණිලි දැම්මලා තියෙනවා. දුවගෙන් දුව සහ බිරිඳ විසින් ගිහිල්ලා එම පැමිණිලි සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් මේ වෙනකන් තනමල්ල පොලිසියේ කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. කැම්පස් එකට එන්න එපා මරණවා කියලා කියපු එක සම්බන්ධයෙන් පොලිසියෙන් කිව්වේ කිසිම ප්‍රශ්නයක් නැහැ, එහෙම දෙයක් වෙන්නේ නැහැ, අපි ඒක බලාගන්නම් කියලා. 1:21 වෙනි දින මගේ දුව විභාගෙ ලියලා කැම්පස් එකෙන් එළියට එන වෙලාවේ පිහියකින් යනලා බරපතල තුවාල සිදු කරා. ඒ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම බාර ගන්න ඕන තනමල්ල පොලිසිය විසින්. මේට අදාළව හඬපට සහ කෙටිපණිවිඩ සියල්ල අපේ ගාව තියෙනවා. මම වගේ පොලිස් නිලධාරියෙකුට පොලිස් දෙපාර්තමේන්තුවෙන් මෙහෙම සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැත්තම් රටේ සියලු අනිත් අහිංසක පුරවැසියන්ට පොලිස් නිලධාරියන්ගෙන් සාධාරණයක් ඉටු වේද කියන ප්‍රශ්නේ මට තියෙනවා. මගේ දුව මරණවා කියන එක සහ මගේ පවුලේ අය මරණවා කියන එක සම්බන්ධයෙන් සියලු දාපු පැමිණිලි වල පිටපත් මගේ ගාව පැමිණිලි වල එක B ෆෝම් එක මගේ ගාව තියෙනවා. මේ එකක්වත් විභාග කරපු නැති ඒවා මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා විසින් යම් ක්‍රියාමාර්ගයක් ගනිවි කියලා මම විශ්වාස කරනවා.